හොඳයි දැන් ඊළඟට තාත්තගේ දුවගේ පැත්තට හැරෙන්න සූදානම් වෙන්නේ. එතකොට දූලම දෙන්නෙක් නේ අයි. ඔව්. ඔව් දෙවෙනි දුවත් අපි මතක් කරමු නැත්තම් හොඳ නැහැ. ඔව්. දෙවෙනි දුව තාරුකි යමාය. දැන් ඇත්තටම ලොකු දුවගේ නම දැම්මෙත් මම දෙවෙනි දුවගේ නම දැම්මෙත් මම. මොකද ලොකු දුව දැන් මොකද මාව අඳුරගත්තේ ප්‍රේක්ෂකයෝ නිසානේ. මාව දැන් මාව අඳුරන්නේ. ඒක නිසා දැන් මෙයාට මම දැම්ම නිපුණි ප්‍රේක්ෂා. ඒ කියන්නේ නිපුණත්වයටපත් ප්‍රේක්ෂකයා කියන එක. දෙවෙනි දුව ඉපදෙනකොට මම ඩුබායි වල හිටියේ. එතකොට මට වයිෆ් කෝල් කරලා කිව්වා බබා හම්බුනේ කියලා. ඉක්මනට එන්න කියලා කිව්වා. මම ඒ වෙලෙම මම එන්න පිටත් වුණා. මම මේ ආ Oh my God! So good. If they not go to my end, we just don't know. Oh my God! Thank you very much. නාඩගම් කාරේ බලද්දී දැන් මේ පුසුම් කිව්වා මට නමකුත් හදාගෙන ඉන්න කියලා දැන් මම රාත්‍රියේ ෆ්ලයි කරන්නේ මම මෙම වින්ඩෝ එකක් අයිනේ ඉන්න ගමන් මං මට පේනවා තරු යනවා මෙහෙම මගේ කන ගාවේ මං දැන් මෙයාගෙන හිත හිත ඉන්නේ දැන් මංව මේ තරු මායාවක්ද නැද්ද මෙව ඇත්තද මොනවද කියන එකක් දැන් මට දැනෙනවා ඊට පස්සේ දැන් ඔන්න නමක් හදනවා මම දැන් තරු තරුකි තරු 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 තරුකි මායා මායාවක්ද නෑ මායාවක් නෙමෙයි අමා අමායා තාරුකී අමායා කියනකොට දොරෙන් ඇතුළට හිතුවත් නැති වෙලාවක් හරි දැන් ඔයා සන්නද්දයි හරිද ඔව් මේ දෙන්නේ අම්මා තීන දන්න තුන් දෙනාම දැන් ළඟ ඉන්නවා එතකොට දැන් හා හා එනවා මේ මේකනම් බලාපොරොත්තු වෙච්ච දෙයක්වත් නෙමෙයි හොඳේ ඔයාගේ වචනෙත් එක්ක ජයන්ත මගෙන් අහනවා ජයන්ත අහන නිසා මං ඉතින් හා හා කියලා කිව්වා මොහොතකට හරි ගමු එහෙනම් ඉතින් එයා අහපු එකේ කෝ බෑලුද මේක පෞලේ වැඩ සමාන එක මොහොතකට ඉන්න බලාපොරොත්තු මුනේ නැති අවස්ථාවකනේ එක මොහොතකට ඉන්න හරි අපේ ප්‍රේක්ෂා එන්න මයික් එක අරන් සියලුම තාත්තලා වෙනුවෙන් වාගේ තාත්තව ළඟ තියාගෙන අන්දරයායේ ගයන්න සෝදානම් හතර දෙනම ඉඳලා අම්මට යන්න අවසර දෙනවා පුංචි දෝණිව තියාගෙන එන්න හතර දෙනම ඉස්සරහට අල්ලපු ගෙදර කවුරුත්
ලෝක පියව ඕමින් 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 හතර දෙනා එකට ඉන්න ලෝක පියවරුන්ගේ දවසේ හතර දෙනා වැළඳගෙන ඉන්න මේක මොන තරම්නම් සොඳුරු දසුනක්ද මොන තරම්නම් ප්‍රියජනක දසුනක්ද මේ වෙන්ඩිස් පවුල හිත ඉල්ලන තරු අතරේ පුංචි දෝණිව නම් තකහණිය ගෙන ගන්නට ගොඩක් තාත්තටයි ලොකු දුවටයි නොදැනින් අපි කටයුතු කළා අම්මත් අපි අනපේක්ෂිතව අරගත්ත වෙලාවේ ප්‍රේක්ෂා ඔයාගේ ඔය අතේ තියෙන මයික් එක අම්මගේ අතට දෙන්න අම්ම කියන්නේ කවි කාරියා හරි ලස්සන පදපේලි එළියට එනවා අම්මේ මේ වෙලාවක දෝන්ලා දෙන්නත් ඉන්න වෙලාවයි මහත්තයා ගැන යමක් කියන්න ශ්‍රේන්ත කියන්නේ දරුවෝ දෙන්නට බොහොම ආදරය කරන තාත්තා කෙනෙක් මම හැමදාම කියනවා ශ්‍රේන්ත හිටගෙන ඉන්නේ එයාගේ ළමයි මේ කියන්නේ ලෝක යනික් අයගේ ළමයින්ට වැඩි යාගේ ළමයි හරි උඩින් ඉන්නවා කියලා කියන මම එහෙම කියනවා මම මොකද බොහෝ වෙලාවට ඔක්කොම ළමයි එකතු වෙලා මොනව කරන්න ගියත් එයා එයාගේ ළමයිව පරිස්සම් කරගන්න වගේ එහෙම එකක් පේනවා ඉතින් මම ඒ වෙලාවට එයාට විහිළු කරනවා ඔයාගේ ළමයි මං හිතන්නේ වෙනස් විදිහකට වෙන්නේ නැති මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ කියලා ඉතින් එහෙම මේ මම මේ වෙලාවේ කියන්න ඕනේ මොකද මගේ තාත්තා කියන්නේ බොහොම හොඳ තාත්තා කෙනෙක් මගේ දෙවනි තාත්තා මගේ ලොකු අයියා මේ වෙලාවේ ටිකක් යා අසනීපස වෙන්නවා ඉතින් ඒක නිසා මට මං හිතන්නේ මේක මට හුඟක් දරන්න අමාරුයි අවස්ථාවක් වුණා සමා වෙන්න ඕනේ වාට බැරිද ඔයාගේ අර ලස්සන කාව්‍යමය සිතුවිලි පොඩ්ඩක් උඩට ගන්න අපිට මොන හරි පද පෙළ ටිකක් මන් දන්නේ නැව මේ ඉන්න වෙලාවත් එක්ක ඒ සිතුවිලි දැන් කොතනද තියෙන්නේ ගොඩක් යට ගිහින්ද කියලා කේලි හතරක් වත් ජීවිතේ කියන්නේ අපි ලස්සනට අමුණලා තියෙන බබළු පොටක් ඒ බබළු පොට ආදරෙන් අපි කරේ දාගෙන ආඩම්බරෙන් විඳිනවා අපි උත්සාහ කරනවා එක බබුල්ලක්වත් හැලෙන්නේ නැති වෙන්න රැක ගන්න හැබැයි ලෝක ධර්මතාවය වෙනස් ගක් වෙලාවට අපිට සිද්ධ වෙනවා වැටෙන්න නොදී දඟලන්න වේගයත් එක්කලාම ඒ විදිහටම වැටෙන පබ්ලු අහස උසට උසවලා තියන්න ඉතින් මම හිතනවා මගේ දරුව දෙන්න අපේ ජීවිතේ අපි කවදා හරි වැටෙන පබ්ලු බවට පත් වෙනකොට මගේ දරුව දෙන්න මේ සමාජයට අපේ මේ දේවල් දායාද කරගෙන ඉහළ ආකාශයට උසවලා තබයි කියලා මේ විශ්වය ශක්තිමත් කරන්න හොඳයි සෑම පියවරෙකම සෑම අම්මා කෙනෙකුටම තමන්ගේ දරුවෝ ලෝකයක්